ඔබ කැමති වෙලාවට ඔබ කැමති මතයට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Other Therana Midday News. IBO1 ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම ශ්‍රීමනී යප. අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්තියේ ශීර්ෂ පාට වෙත. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නේ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙට්ටම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ පෙට්ටම් විභාගයට අදාළව ශ්‍රී පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිය දේශනය සිදු කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ජනාධිපති නියෝගයේ නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන්නෙල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඊයේ ඉදිරිපත් වූ අතර ඊයේ පස්සරුව වන විට පෙත්සම් 10ක කරුණු සලකා බැලීම අවසන් කර තිබුණා. සෙසු පෙත්සම් අදත් සලකා බැලෙන්නේ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙන්ම පුරවැසියන් වශයෙන් අදාළ මූලික පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම විවස්සාවේ 19 වන සංශෝධනය ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තු විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බැවින් ජනාධිපතිවරයා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත්, තීන්දුවක් ලබා දෙන තෙක් මහමැතිවරණයේ පැවැත්වීම අත්තිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් ඉල්ලා සිටිනවා. අදාළ පෙත්සම්වලට එරෙහිව කරුණු දැක්වීම සඳහා මැදිහත්කාර පාර්ශ්වයන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන, පිවිතුරු හෙළවුරුමේ වෙනුවෙන් අමාත්‍ය උදේ ගම්මන්පිල හා සත්‍ය ගවේෂකයෝ සංවිධානය වෙනුවෙන් නීතිඥ ප්‍රේම්නාත් සී දොළවත් යන මහත්තරුන් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර නීතිපති ජයන්ත ජයසූරිය මහතාද පෙරවරුවේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිය දේශනය සිදු කළා. එහිදී නීතිපතිවරයා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම විවස්සාවට අනුකූලව සිදු කර ඇති බවයි. ආණ්ඩුක්‍රම විවස්සාවේ 19 වැනි සංශෝධනයේ 33 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් විවස්සාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව ඒ සඳහා විශේෂ බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී ඇති බවද නීතිපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසද නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. විශේෂයෙන්ම මේ පෙත්සම් කරුවන් රාශියක් ජනාධිපතිතුමා මේ ගත්ත අතුරුමත්තික පියවර, විශේෂයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ව්‍යවස්ථානුකූල නැති බව පැහැදිලිව ඊයේ තර්කානුකූලව ඔප්පු කරා. ඉතින් අත් වශයෙන් මේක දේශපාලන ගැටලුවක්, දේශපාලන ප්‍රශ්නයක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න. ඉතින් මට විශාල විශ්වාසයක් තියෙනවා හෙට දවස තුළ අපිට යම්කිසි ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. නීතිපතිවරයාගේ ප්‍රධාන තර්කය වූයේ 33 යටතේ ජනාධිපතිතුමාට මේ බලයක් තියෙනවා කියලා විසුරුවන්ඩ අපේ තර්කය තමයි 33-70 සමග කියව යුතුයි කියන තර්කය. මේ අතර ඊයේ පස්සරුවේ අමාත්‍ය වාසුදේව නානායකාර මහතාට පිරිසක් විසින් අධිකරණ පරිශ්‍රයේදී දැක්වූ ප්‍රතිචාරය හේතුවෙන් අද දිනේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබුණු දක්නට ලැබුණා. අපි දැක්ක වාසුදේව නානායකාර මහත්තයා හූ කියනවා, ගම්මන්පිල මහත්තයා හූ කියනවා. ශ්‍රාවියක මේ ආකාරයෙන් හැසිරෙන්න අවශ්‍ය නැහැ කිසිම පුද්ගලයෙක්. විශේෂයෙන් මම මේ නඩුවේ පෙත්සම් කරුවෙක් හැටියට මම ගරු අධිකරණ ඉන්න අවස්ථාවේ කෝට්ටයක් පැලඳගත්ත කළු පුද්ගලෙක් මට දෙවතාවක් තර්ජනය කරා. මම මේ සම්බන්ධයෙන් පොලිසිය සියල්ලම දැනුවත් කළේ පැමිණිලි කරලා තියෙනවා. අද මේ විවෘත උසාවියක් කියන්නේ කාටවත් යන්න පුළුවන් තැනක්. නමුත් අද යම් ආකාරයකට මේ පොලිසිය විසින් මේ ආකාරයේ ආරක්ෂාව දාලා තින් අපිට ඇතිලා තියෙන තත්ත්වය මේ ශේෂාධිකරණ ඉස්සරහ කාටවත් ඇවිල්ලා හූ කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මම ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේ CCTV වීඩියෝ පට තිනවා. හොයලා කවුද හූ කිව්වේ කියලා බලලා එයාට මොකද දැනුවත් දෙන්න. මොකද මේ හූ කියන්නේ රටේ අධිකරණයට.
ආගමික නායකින්ගේ දර්ශනයට අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් අදවන විට මෙරට විනාශ වෙමින් පවතින බව ගංගාරම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. බිස්නස් ටුඩේ 2018 ව්‍යාපාරික සම්මාන ප්‍රදානෝත්සවය ඊ පස්වරුවේ කොළඹදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අටවන ස්ථානය ලෙස්ටර් කෝප් සම්මානය ලබා ගැනීමට සභාපති හැරී ජයවර්ධන මහතාට ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්ති සුඛේ. අත මිට සරු කරගෙන ණය නොවි ජීවත් වෙන බුදුහාරෝ දේශනා කළා. අද අපේ රට ලැබිච්ච දායාදය තමයි ණය වීම. ඒ අය කේකේන ණය වීම ගැන කතා කරන අතරම කවුරු කවුරුත් ණය වෙලා නාස්ති කළා. අද තියෙන යම් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් බුදුජාණන් වහන්සේ එවැගේම හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් ඒ ආගමික නායකයන් ඉදිරිපත් කරපු දර්ශන අමතක කිරීම තමයි අපිට ලැබිච්ච විනාශය. අපේ ඉතිහාසයත් සමහරු මකන්න කල්පනා කළා. ඉතිහාසයත් දරුවන්ට උගන්වන්න ඕනේ නැහැ කියන කතාවකට ආවා. නමුත් ඔය සංකල්පයෙන් ගිය යුරෝපීය මිනිස්සු අද ආපහු හැරලා තියෙනවා. දොර අගුළු දාන්න නැතුව නිදාගත්ත මිනිස්සු අද දොර අගුළු හොයන්න සිද්ධ වෙලා තියෙනවා ජපන් ජාතිකයට. ඒ විවිධ බාධක හිරේ අරගෙන කල්පනා නොකරපු නිසා චීනය තිබුණු හැටි අපි දන්නෝ. චීනය ආපු ගමනට අපි සතුටු වෙන්න ඕන. ඒ නිසා රටේ ජීවත් වෙන මිනිස්සු රටේ අපිට සැපසේ නිදා ගන්න ඕන. තවත් පාස්පෝර්ට් අරගෙන තවත් රටකට යන්න තියෙනවයි කියන කල්පනාවෙන් නැතුව ක්‍රියා කරන්න. පිහිටුවීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ කිසිදු පක්ෂයකට ඒකාධිකාරයක් හිමි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ පියදාස මහතා පවසනවා. ඊ රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතින් අතර හමුවක් ඊ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මේ වන විට යම් ආකාරයක එකඟතාවය නැතිවෙමින් තිබෙනවා. සියලුම දේශපාලන පක්ෂ සන්ධානයට, කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටපු, ඒ වගේම මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලු බලවේග එක ධජයක් යටතට ගෙන යාමේ කාර්ය සඳහා නායකත්වය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායක, වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් මේ දවසල පැවැත් වෙනවා. තම බලාපොරොත්තු සහගත ජනතාව ප්‍රාර්ථනා කරපු මේ මහා පුළුල් සන්ධානය ගොඩනැගීම සඳහා ගෙන යන නිර්මාණශීලී, උත්සාහවන්ත, බලාපොරොත්තු සහගත ප්‍රාර්ථනා පිරුණු මේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා අනාගතේ. අපි මේ සාකච්ඡාවේදී මූලික එකඟතාවයකට ලැබුණා. ඒ තමයි පොදු සතුරාට විරුද්ධව දැවැන්ත ශක්තිමත් පෙරමුණක් ගොඩනැගිය යුතුයි, බලයක් ගොඩනැගිය යුතුයි කියන මූලික එකඟතාවය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඒකාධිකාරයක් මේ මැතිවරණය පුරාවටම නෑ. අපි එහෙම ඒකාධිකාරයක් කවර පක්ෂයකටවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත්, පොජන පෙරමුණටවත්, වෙනත් මහජන එක්සත් පෙරමුණටවත් කවර පක්ෂයකටවත් අධිකාරීත්වයක් හිමි වෙන්නේ නැහැ. එමනගේ සන්ධානය ගොඩනැගීමේ අරමුණ නෙවෙයි. සන්ධානයකදී බලය හුවමාරු කරගනිමින්, බලය කිනක අතර අවබෝධයකින් ගොඩනගා ගැනීමෙන් ශක්තිමත් UNP විරෝධී, එක්සත් ජාතික පක්ෂ විරෝධී පෙරමුණක්, බලයක්, සන්ධානයක් ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. අගමැතිවරයා තීරණය කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගන්න. ඔහු සංගම හිටපු අනිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයනුත් එහි මේ සමාජිකත්වය ලබා ගන්න. මේ අපි අපේ සහෝදර පක්ෂයක් කණ්ඩායමක් විදිහට අපි දකින්නේ පුංචි පුංචි දේවල් නෙවෙයි වැදගත් වෙන්නේ. අපි මේ කාරණා ගැන කතා කරන්නවත් නැහැ. අනිවාර්යයෙන්ම ඒ තමයි මිනිසුන්ගේ ප්‍රාර්ථනේ. ඒ ප්‍රාර්ථනය අපි ඉෂ්ට කරන්න ඕන. එහෙම නැති වුණොත් අපි ජනතාවගේ ප්‍රාර්ථනයට එරෙහි වෙනවා කියලා මං හිතන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කොළඹදී අද මාධ්‍යවේදීන් විසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ රට සම්පූර්ණයම අරාජික වෙලා තිබුණා. ඒ නිසා පැහැදිලිව මේ රටේ ජනතාවට අවස්ථා ලැබිච්ච එක හොඳයි මැතිවරණයක් පවත්වන්න. ඒකට එක්සත් ජාතික පක්ෂය බය වෙන්න හොඳ නැහැ. එක්සත් ජාතික පක්ෂේ කවදත් බලයට ආවම අවුරුද්දයි මාස 7යි ඊට පස්සේ අවුරුදු 2යි ඊට පස්සේ අවුරුදු 3 මාරයි. ඒක තමයි යථාර්ථය. ඉතින් අපි කිව්වා පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලයක් නැහැ. ඔහුගේ පක්ෂය දෙකට තුනට කැඩිලා කියලා. අද පැහැදිලිව පේනවා සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් වීදි යනවා. ඔහුව ගේන්න කියලා කියනවා. ඒකෙන් පේනවා එක්සත් ජාතික පක්ෂය බෙදිලා කියලා. එක්සත් ජාතික පක්ෂය 3ට 4ට 5ට කැඩෙනවා. ඒක තමයි ලැබෙන ප්‍රතිඵලය. බැරි වෙලා ඕක පොහොට්ටුවෙන් හරි අපි එදා නියෝජනය කරපු ඒකාබද්ධ විපක්ෂය විසින් ওই වගේ දෙයක් කෙරුවා නම් මොන තරම් පහර දෙයිද? ඔවුන් ඒ වෙනහන් වෙලට අත්අඩංගුවට. ඉතින් ඒ නිසා හැසිරෙන්න දන්නේ නැති, රටක් පාලනය කරන්න තේරෙන්නේ නැති, විනයක් නැති, ප්‍රජාතන්ත්‍රවාදයේ තේරෙන්නේ නැති, උසාවියට ගරු කරන්න තේරෙන්නේ නැති පිරිසක් තමයි අද එක්සත් ජාතික පක්ෂෙ පිටිපස්සේ ඉන්නේ සුළුතරය. අරලියක හැමන්දිර අරක්කු බොන, ඌරු ගහන පිරිසක් තමයි එක්සත් ජාතික පක්ෂෙ ඉතුරු වෙලා තියෙන්නේ. ඉන්ද්‍ර රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ පාරක් ඉන්නවා. එතුමා ගිය පාරත් ඉල්ලුවා. ඉතින් එතුමා අනිවාර්යයෙන්ම මේ පාර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලයි කියලා අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඡන්ද වලට මුණ දෙන නායකයෙක්. ඒ වගේම එතුමා මුණ දුන්නාම ඉතිහාසෙ වැඩිම ගිය පාර ප්‍රතිශතයක් ගත්තා. මේ පාරත් ඒ ප්‍රතිශතයට වැඩිය ප්‍රතිශතයක් ගනී කියලා අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. මැතිවරණය පැහැදිලි ජයක් දහනේ අපිට තියෙනවා. එහෙනම් තමයි මම බය වෙලා දැන් අද කරගන්න දෙයක් නැති වෙලා මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාන් වලට පෙළඹිලා තියෙන්නේ. පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ මහත්තයා පත්කිරීම ව්‍යවස්ථා විරෝධී කිව්වා. ඒ වෙලාවේදී උසාවියට ගියේ නැහැ. දැන් ගිහිලා තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය කැඩිලා ඉවරයි. බය නැතුව මුණ දෙන්න කියලා අපි කියන්නේ. හැංගෙන්න එපා කියලා. එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අනාථ විපක්ෂයේ ගමට යන්න බය. ඒ නිසා තමයි අධිකරණ හරහා වෙට්ටු දාගෙන හරි මේක නවත්ත ගන්න පුළුවන්ද කියලා කල්පනා කරන්නේ මේ මැතිවරණයකට තියෙන බය නිසා. අනික තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ තලුමරමින් ගියපුවාම තමන් කරපු බැඳුම් කර හොරකමේ සිට මේ ආණ්ඩුව ඇතුලේ හෙළිදරවුණු top 10 deal සියල්ල යටපත් කිරීමේ අරමුණ තමයි එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ. පහවසක ළමයෙකුටත් තේරෙනවා. මිනිස්සුන්ගේ ඡන්දයෙන් පත්වන ප්‍රජාතන්ත්‍රවාදී තමයි උපරිම. ආණ්ඩුවේ ඉන්න රත්වසු පැටව් නුගේගොඩට ගිහිල්ලා පටන් ගන්න හැදුවා රනිල් සුලඟ. නැවත අග්‍රාමාත්‍ය බවට රනිල් පත් කිරීමේ මෙහෙයුම ජවිපේ කරට ගත්තා. හැබැයි රනිල් සුලඟ ලප්තනම ලොප්පුණා. එතනින්ම ඉවරයි රනිල් සුලඟ. ඒ නිසා දැන් පාර්ලිමේන්තුව විසිරවීමත් සමග මරු විකලෙන් ජනතා විමුක්ති පෙරමුණ දැන් කෑ ගහන්න පටන් ගන්න තියෙනවා. දින 364ක් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොතත් එක්ක läගලා එක දවසක් පමණක් තමන් වෙනුවෙන් මියගිය සහෝදරුන් සීකරන තත්ත්වයකට අද ජනතා විමුක්ති පෙරමුණ පත් වෙලා. ඔබ දන්නවා රටේ ඕනම වාමාංශික ව්‍යාපාරයක් වඩාම කැමති වෙන්න ඕන ජනතාව ළඟට යන්න. ඒ නිසා වාමාංශික ව්‍යාපාර මැතිවරණ ප්‍රතික්ෂේප කරන්නේ නැ ජනතා විමුක්ති පෙරමුණත් රනිල්ගේ පිටිපස්සේ හිටගෙන අද මේ මැතිවරණ වලට බයි රනිල්ගේ වචනම රතුපාටින් මුමුණමින් කටයුතු කරා. ඉතින් පැහැදිලි අද එක්සත් ජාතික පක්ෂයේ වැටලා ඉන්න වල නායකත්ව මණ්ඩලයක් හදන්න යනවලු. සිරිකොත පුටුවේ මහ පුටුවට දැවැන්ත තරගයක් ඇවිල්ලා තියෙන අවස්ථාවක්. මණ්ඩලේ කචල් හින්දා දැන් හදනවලු නායකත්ව මණ්ඩලයක්. නායකත්ව මණ්ඩල නෙවෙයි, දේදුණු සඳහන නෙවෙයි, මොනව හැදුවත් එක්සත් ජාතික පක්ෂයේ කෑලි වලට කැඩෙන එක වළක්වන්න බෑ. ඊළඟ මැතිවරණයෙන් ජය ගැනීම සඳහා පක්ෂය තුළ සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිමණ්ඩාර මහතා පවසනවා. කුරුණෑගලදී මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ඒක අපි තනි තීන්දුවක් ගන්න මේ තනි මතයක් ඉදිරිපත් කරගෙන නෙමෙයි අපි කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කරන්න ඕන. අපි ඊළඟ මැතිවරණයට මුණ දෙන්න අපිට මේ තත්ත්වයට මැතිවරණයට මුණ දෙන්න ඕන නම් අපි පක්ෂ කණ්ඩායම ඇතුළේ සාකච්ඡා කරලා තියෙනවා. ගරු අගමැතිවත් එක්කත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනුව ජයග්‍රහණය කිරීමට සුදුසු පියවර මොකද්ද? ඒ පියවර අපි ගන්න පසුබට වෙන්නේ නැහැ. ඒ සඳහා අගමැතිතුමාගෙත් ආශිර්වාදය මේ වෙනකොට හිමිලා තියෙනවා. ඔබතුමා ශ්‍රී ලංකා දස පක්ෂයට ඔහොට්ටුවට මම 2000 දේශපාලනයට ආපු දවස් ඉඳලා මේ දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තු වෙන්න පුළුවන් වුණෙත් අඛණ්ඩව දිස්ත්‍රික්කයේ පළවෙනි තැනට ජනතාවට ජනතා මනාපය ලබා දුන්නෙත් එක්සත් ජාතික පක්ෂයේ මතය නියෝජනය කරලා. එහෙම නැතුව මම ජනතා විමුක්ති පෙරමුණවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් පොහොට්ටුවේ මතයවත් නියෝජනය කරලා නෙමෙයි මට ජනතා ප්‍රසාදය හම්බෙලා තියෙන්නේ. එහෙනම් ඒ ජනතාවගේ මතය නියෝජනය කරන මට ඡන්දේ පාවිච්චි කරපු ජනතාවගේ මතය නියෝජනය කරන හැරෙන්නට මට වෙන වෙන අයගේ මතයන් නියෝජනය කරන්නට මම සූදානම් නැහැ. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට එවන්නේ ජනතාව. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න 220 ගානක මන්ත්‍රීවරු මුදලට විකිණෙනවා.
ඉතාමත්ම නින්දිතයි. පක්ෂ මාරු කරන තනතුරු වලට මුදල් වලට එන්ටර්මෙන්ට පයින් උදවිය සමස්ත දේශපාලනයට සමස්ත ශ්‍රී ලංකාවට සමස්ත පාර්ලිමේන්තුවටත් කරන්නේ නින්දාවක්. ඔවුන්ට දේශපාලනේ තමන් ඉන්න තැන නියෝජනය කරගෙන ඉන්න බැරි නම් ඔවුන්ට තියෙන දේශපාලනේ සමු ගැනීම. කොළඹ කාසල් වීදියේ කාන්තාරෝහලේ ලදරු දැඩි සත්කාර ඒකකයට පවතින ශ්වසන ආධාරකවල අඩුපාඩුව පිළිබඳව අද දින පසුකේදා රටට අනාවරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එම රෝහලට තවත් ශ්වසන ආධාරකයක් හිමි වී තිබෙනවා. කොළඹ කාසල් වීදියේ කාන්තාරෝහලේ සෑම මසකම දරුවපත් දහසක් පමණ සිදුවන අතර ඉන් දරුවන් 40කට පමණ ලදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදුවනවා. ශ්වසන අපහසුතා සහිත දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහල සතුව පවතින ශ්වසන ආධාරක උපකරණ පහ ප්‍රමාණවත් නොවන බව අද දෙරණ ඉකුතු අගෝස්තු 25 වනදා රටට අනාවරණ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් 128ක් වටිනා ශ්වසන ආධාරක උපකරණයක් කොළඹ කාසල් වීදියේ කාන්තාරෝහලට පරිත්‍යාග කිරීමට JSW Apparels පුත්කලික සමාගම ඉදිරිපත් වුණා. අපි හැමතිස්සෙම JSW ආයතනයේ ඇතුලේ ළමයින්ට ගෙවල් දෙයක් තුනක් හදනවා. මෙදා පාර අවුරුද්දේ මම හිතුවා අපි පොනහරි දෙයක් පිටර කරමු කියලා. ඉතින් ඒ අවස්ථාවේ තමයි මම ඉදර්ණයකින් TV එකේ මේක දැක්කේ. ලොකු දෙයක් වෙනවා කියලා හිතුවා. ඇත්තටම ළමයින්ගේ ජීවිතය බේරගන්න. ඉතින් ඒක තමයි අපි මේක ඩොනේට් කරන්න හිතුවේ. මේකට ඉතින් මට ස්තුතිය කියන්න නෙවෙයි ඕනේ, මට කියන්න පුළුවන් චමල් මහත්තයා ඇතුළු JSW ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට සහ දෙරණ ආයතනයට ගොඩාක් පිං ආරාධනා කරන මේ වගේ උපකාර කරන්න පුළුවන් ශක්තියක් තියෙන හැම කෙනෙකුටම ඉදිරිපත් වෙලා මේ වගේ උපකාර කරන්න. මොකද මේ හැම දෙයකින්ම දරුවෙක්ගේ ජීවිත සිය දහස් ගණන් බේරගන්න අපිට ශක්තිය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා සහ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වන මනෝ තිත්තවැල්ල මහතා සිය දුහරවලින් ඉල්ලා සිටේ තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. පසුගිය 11 වනදා ලෝකාන්තයෙන් පහලට ඇදවැටි මියගිය කාන්තාවගේ මලසිරුර බලංගොඩ නන්පේරියල් වත්ත ප්‍රදේශයේ තිබී සොයා කරනු අතර මලසිරුර බලංගොඩ පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ බලංගොඩ රෝහල වෙත බහර දෙනු ලැබුවා. අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ මාතලේ හන්දියේදී සිදු වූ යනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අතුරුපැදියක් ලොඩි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වෙති බවයි. මේ අතර බණ්ඩාරවෙල මහවුල්පත ප්‍රදේශයේදී ද අද අලුයම තිරෝද රථයක් මාර්ගයේ නිවතට ධාවනය වීමෙන් අනතුරුව අඩි 100ක පමණ බැවුමකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඉංගිරිය ගඟබඩ ප්‍රදේශයේ ඇලක දියනාමට ගොස් දියේ කිලි මියගිය පුත්කලෙකුගේ මලසිරුරක් ඉංගිරිය පොලිසිය විසින් අද උදෑසන සොයාගෙන තිබෙනවා. බකමුණ පේකුළම රක්ෂිතය තුළ පවත්වාගෙන ගිය නීති විරෝධී වැලිචාවරමක් බකමුණ පොලිසිය විසින් ඊයේ වටලනු ලැබුවා. මලවුන්ගේ මාසය නිමිත්තෙන් දානමය පින්කමක් ඒකල ශාන්ත මතෙව් දේවස්ථානයේ තරුණ කැළ විසින් පසුගියදා එම දේවස්ථාන භූමියේදී සිදු කළා. එත් සමගින් අද දිනන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත්වෙනවා. දවසේ උණුසුම් පුවත් එසවින් දැනගැනීමට ඔබ කළ යුත්තේ ඔබගේ චංගම දුරකථනය භාවිත කර තිරේ දිස්වන ආකාරයෙන් අද දිනන SMS alert සේවාව සක්‍රිය කර ගැනීමයි. තවත් පුවත් සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට www.adadirana.lk. You are watching Adadirana 24/7. Adadirana 24/7.